හැම මාසකම Google updates එන නිසා Nokia කියන්නේ හැමදාමත් අලුත් වෙන ෆෝන් එක. හැමදා අලුත් වෙන Nokia. ආසියාවේ අනාගතය නැමැති ගෝලීය සමන්ත්‍රණයට සහභාගී වන ලෙස ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අකිරා සුගියාමා මහතා ඊයේ පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු වූ අවස්ථාවේදී නිල වශයෙන් ආරාධනා කර තිබෙනවා. ආසියාවේ අනාගතය යන ගෝලීය සමන්ත්‍රණයේදී නව අදහස් එක් කරන දකුණු ආසියාවේ ප්‍රමුඛතම නායකයෙකු ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහභාගීත්වය එහිදී කැපී පෙනෙනු ඇති බවයි ජපාන තානාපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ. මෙතර කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධනය සඳහා වූ අන්තර් අමාත්‍යාංශ කාර්ය සාධක බලකාය සමග සාකච්ඡාවකට ජනාධිපතිවරයා ඊයේ පස්වරුවේ එක් වුණා. බාධක ඉවත් කර දේශීය කර්මාන්ත සහ ආයෝජකීන් දිරිගැන්වීමට පියවර ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එහිදී නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. මේ පරිසරය පිළිබඳ වුණා ප්‍රශ්නේ තියෙන්නේ මොකක් හරි වදගත් දෙයක් කරන්න ගියාම තමයි පරිසරයේ බලපාන. පොරෙන් කරන එකට කිසිම පරිසරයේ බලපෑමක් නැහැ. මෙතන තමයි මේ වැරද්ද තියෙන්නේ. දැන් බලන්නකෝ අද පහත් බිම් ගොඩ කරලා තියෙන තරම් මම මේ දවස්වල ගොඩ කරපුවත් හැරුවා. මම ඒක දන්නහඳ දන්නවා පසුගිය පස් අවුරුද්දේ පලාතම ගොඩ කරලා. හැබැයි පරිසරයේ කවුරුවත් කතා කරන්නෙත් නැහැ, නිලධාරි කෑ ගහන්නෙත් නැහැ, සෝෂල් මීඩියා එකේ යන්නෙත් නැහැ. කිසිම දෙයක් නැහැ. හැබැයි මොකක් හරි ප්‍රොජෙක්ට් එකක් කරන්න ගියාම තමයි මේ පරිසරයේ එන්නේ. එතකොට ප්‍රොජෙක්ට් එක වෙන්නෙත් නෑ, අර පැත්තෙන් පරිසරෙත් විනාශ වෙනවා. මේ රටේ තියෙන පරිසරය පිළිබඳව මේ ඔක්කොම බැලුවොත් මේ වෙනකොට ලංකාව පරිසරය අතින් ඉහළම තැනක් ගන්න ඕන. හැබැයි හැම තැනම බැලුවොත් පහත් බිම් යටකර ගොඩ කරලා, ගොවි බිම් ගොඩ කරලා, ජෛව විවිධත්වයේ තියෙන බිම් ගොඩ කරලා කොහොමද මේවා වුණේ? මෙච්චර මේකක් තියෙනවනම් දැන් මෙතන මෙන්න මේකයි වෙන්න ඕන. මම කියන්නේ මේ පරිසරය ආරක්ෂා කිරි ගැනීම ඉතාමත් වැදගත්. හැබැයි ඒක ඇප්ලයි වෙන්න ඕන හරි විදියට. අපි ප්‍රොජෙක්ට් එකක් ආවම ඒකට දැන් හෝටෙල් ප්‍රොජෙක්ට් එකක් ආවම ඒක කරන්න අවුරුදු 3ක් යනවා පරිසර වාර්තාවෙන්න. මොකක් හරි ප්‍රොජෙක්ට් එකක් ආවම ඒකට එනවා. හැබැයි එහෙම කිසිම දෙයක් නැතුව පරිසරය විශාල වශයෙන් දූෂණය වෙනවා. දැන් මේ සමතුලිතතාවයක් තියෙන්නට ඕනනේ. දැන් පරිසරය ආරක්ෂා කළ යුතු තැන් ප්‍රොජෙක්ට් එකක ඉන්නකන් ඉන්න ඕනේ නෑනේ. මෙන්න මේ ප්‍රදේශය උත් කරන්න බැහැයි කියලා යම් කිසි ප්‍රදේශයක තියෙන්න ඕන. ඒ කියන්නේ එතන ජෛව විවිධත්වයක් තියෙනවා නම් හරි මොකක් හරි තියෙනවා නම් ඒක පිළිබඳව ඒව ඉස්සෙල්ලා අධ්‍යයනය කළා ඒක තියෙනවා නම් එතන කිසි ඉෂුව එකක් නැහැ. එතකොට අපි කියමු එතන කරන්න පුළුවන් දේවල් ගැනත් ඒකෙන්ම කියත හැකින මෙන්න මේ වගේ දේවල් මේ ස්ථානයේ කරන්න පුළුවන්. මෙන්න මේ තැන්වල හෝටලයක් හදන්න පුළුවන්. මේ තැන්වල මේ වගේ කර්මාන්ත පුරයක් හැදෙනවා නම් මෙන්න මේ තැන්වල කර්මාන්ත පුරවල් හැදෙන්න පුළුවන්. මේකේ වතුර තියෙනවා, මේකේ මේ විදිහට වෙනවා කියන ඒ සම්පූර්ණ එක හදලා තියන්න පුළුවන්. ඒක තමයි වෙන්න ඕනේ. මගේ විශ්වාසය මැක්සිස්